මුළු ජීවිත කාලෙම මේ රෝද පුටුවේ ගෙවන්න වෙන අබ්බගතයක් එක්ක ඔයාගේ ජීවිතය විනාශ කරගන්න එපා. ඔයා නැතුව අනාගතයක් තියා හීනක් දකින්නත් මං ආස නැහැ. නන්දවන් නන්දනා රංගුමන් රංගනා මගේ දෙනගල වලව්ව මට දීලා ඔබලගේ පාඩුවේ ඔබල මෙහාට වෙලා හිටපන්. සෝමික ලස්සනයි තමයි. හැබැයි ඔයා මට ඕනේ සමාධිය මේ ෆීල්ඩ් එකෙන් අයින් කරලම දාන්න. ඔබට අනිවාර්යයෙන්ම හෙල්ප් කරන්න. අර ගොඩේ ගමේ ගිහින් ආයෙත් මල් විකුණ විකුණ ඉන්න තැන. රුපියල් 100ක වාසියක් දැන් රුපියල් 725යි. චුටිද ඔයා ආවද? කොතනද තා? තාත්ත නේද ආවේ? මම ජිප් එකක් නම ආව. ජිප් එක? මේ කවුද මේ මහතුරු මේ පොලිසියුත් ඇවිල්ලා ඉන්නේ? නේ මැඩම්. අපි සුරබද්ද දෙපාර්තමේන්තුවේ වැට්ලීම් මාංශය. මැඩම්ලා දන්නවද මේ වෙනුවටත් අප මැඩම්ලගේ බාර් එකේ රෙස්ටෝරන්ට් එකේ සීල් තියලා කියලා? අපි ආවේ මොනමුදලි මහත්තයව ඇරෙස් කරන්න. තමුස කවුද අපි තාත්තා ඇරෙස් කරන්නේ? ආ? අරිට කොය මොන බදුද අර බදු මේ බදු අපිව දන්නේ නැහැ. අපිට වැඩකුත් නැහැ. තමුසලට රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. කෝ ගන්න බං තමසල ඇරස්ටෝරන්ට් එක ගන්න 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 මේ තියෙන්නේ ඇරස්ටෝරන්ට් එක සර්ච් කරන්න දෙකම මේකට බලන්න මේ මුදලාලිගේ පුතා වෙන්නේ නේ පුතා තමයි බද්දයි කියන්නේ ආ ස්කෝලේ ගිහින් නැද්ද ස්කෝලේ ගිහලා තියෙනින් තමයි ඇරස්ටෝරන්ට් එක ඇහුවේ මම තමසලගේ මේ දෙපාර්තමේන්තුව වල අපිට වැඩක් නැහැ හරිද තාත්තවිලක බලාගනි. තරා ඉන්නෝ. අපි ආවේ නීතිවිරුද්ධ කටයුතු කරන්න. අපි රජ නිලධාරි. කරුණාකර රාජකාරියට බාධා කරන්නේ නැතුව මොන මොතරද මහතර එන්න කියන්නේ? අපිට පොඩි ළමයෙක් කතාවක් නැහැ. තමුසර කියන දේ තේරෙන්නේ නැද්ද ඇයිසි? තාත්තා ගෙදර නෑ ඔයි. අම්මගෙන කල්පන්න කොල්ලක් ගන්න. එන්න කියන තරක් ගන්න. මේ මේ ගෙදර ජීවිතේ වෙලා නැති දේවල් මේ වෙන්නේ. තමුසර මතක තියා ගන්නවා මේ ගෙදරට කවදාවත් පොලිසියෙන් මෙහෙම ඇවිල්ලා නැහැ. ආවත් ඇවිල්ලා තියෙන්නේ තාත්තත් එක කාලා බීලා පොඩ්ඩක් සෙට්ලා ඉඳලා යන්න. අන්න ඒක තමයි මතක තියා ගන්න. ඔව් ඔව්. අපිට හොඳට තේරෙනවා හොඳටම සෙට්ලා ඉන්නවා කියලා කට්ටිය. ඒක හින්දානේ තමුන්ලා මේ ව්‍යාපාරයේ ජයටම කරගෙන ගියේ නේද? හැබැයි එකක් මතක තියා ගන්නවා. අද ඉඳලා මේ ව්‍යාපාරය කරගන්න තමුන්ලට යන්න හම් වෙන්නේ නැහැ. තේරුණාද? මේ රටේ ඉන්නව අවංකව සේවය කරන රජයේ නිලධාරීන්. තේරුණානේ? මේ පුතාන් පුතාට කියන්න අපිට අපේ රාජකාරිය කරන්න ඉඩ දීලා පැත්තකටලා ඉන්න කියලා. අපිට දැන් ගේ සර්ච් කරන්න සිද්ධ වෙනවා. මම පැත්තකටලා ඉන්න උනේ එහෙමද කියන්නේ? මම මොකටද පැත්තකට වෙන්නේ? ආ මේක අපේ ගෙදර. අනිත් එක තමුසල මතක තියා ගන්නවා. අපේ අම්මට කතා කරද්දි තමුසල දෙපාරක් හිතනවා හරිද? ඒ මගේ අම්මා. යන 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 යන. එළින් ඉන්නවා. මේ ගෙදර සර්ච් කරන්න එකෙක්ටවත් ඉඩ දෙන්නේ නැහැ මම. අම්ම යන්න. අම්ම කියලා කල්පන්න කොල්ලක් ගන්න. අයියේ. අයියේ. තාත්තා එනකන් සද්ද නැතු ඉන්නකෝ. මම දුයි සද්ද නැතු ඉන්නෝනේ. මේක අපේ ගෙදරනේ. අපි ඉන්නෝනේ අපිට ඕනේ දෙන්න. යනවා. තමුසට එකපාරක් කිව්වානේ එලින් ගිල්ල ඉන්නවා කියලා තාත්තා එනකන්. යනවා එලින් ඉන්න ස්ටොප් වෙයි. යනවා යනවා යනවා. මේ ඉලන්දාරියා. අපි ආවේ රාජකාරිය ඉෂ්ට කරන්න. ඉන්නෝනේ කොහෙද? නැත්තේ කොහෙද කියලා තීරණය කරන්නේ අපි. තමුන් නෙවෙයි. දැන් අපි මේ ගේ සර්ච් කරනවා. ඩයස් සර්ච්. ඉතින් ඔබ නෙවෙයි දැන් ඔය කරන වැඩ ටික පරිස්සමට කරන්න කියලා.
එහෙම කරා නම් අපිට මේ තරම් දඟලන්න දෙයක් නැහැ. හැමදාම මං කියන්නේ ඔක. සමාවෙන්න ඕන. සමාවෙන්න ඕන. සමරජි. ඩක් පරක්. අයිබෝන්. අයිබෝන්. අයිබෝන් අක්ක. වැඩි. Thank you. මේ තියෙන වැඩ රාජකාරීත් එක්ක කවදාවත් වෙලාවට වැඩක් කරන්න බෑ. මොන දුර? හොඳින් ඉන්නවා අක්ක. ඉතින් සමරජීව මේ අපි කෙලින්ම කාරණාවට බහිමු. දැන් මේකනේ සමරජීව. ඔය ආණ්ඩුවේ ඇමතිකම් එහෙ මෙහෙ වුණා කියන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඉතින් අපිටත් මේ රටට වැඩක් කරන්න පුළුවන් අමාත්‍යාංශයක් ලැබෙන්න ඕන. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. දැන් මේ මට ආරංචි විදිහට මේ ලොක්කා සල්ලි තියෙන අමාත්‍යාංශ ටික එයා අරගෙන සල්ලි නැති අමාත්‍යාංශ ටික මේ අපිට දෙන්න හදනවා. ඈ ඒක හරියන්නේ නැහැ නේ බං. ලොක්කා ඇයි එහෙම කරන්නේ අපිට? එහෙම කරන්නේද? එහෙම කරන්නේ වටේ ඉන්නේ උන්ගේ ලණුකා. උදේ ඉඳලා හැන්දා වෙනකම් එක එකගේ කියලා නහ. ඊට පස්සේ ඒ අනුව තමයි වැඩ කටයුතු. හැමෝම අපි වගේ කියලා හිතන්න එපා. හැමෝම අපි වගේ අවංකනේ. මම ඔයාලට කීපාරක් නම් කියලා තියනවද? කීපාරක් නම් කියලා තියනවද? ඔය වන්දි බට්ටෝ ටිකයි තෝල් කුළු ටිකයි කීයක් හරි දීලා ගොඩ දාගන්න කියලා. ඔයාට ඒක තේරෙනවන්නේ කොහොමද කරන්න කියලා? අපි වගේ නෙවෙයිනේ. කොහෙද? කිව්වට ඇහුවේනේ. කිව්වට ඇහුවේනේ. කොහොමද මං එහෙම කරන්නේ? ලොක්කව ගොඩ දැම්මේ අපි. ලොක්කට ආසනේ දිනවල දුන්නේ අපි. දැන් ලොක්කගේ ඡන්දෙදී අපි වැඩ කරේ නැද්ද බහැලා? ඈ අපි ගොඩ දාලා දුන්නේ නැද්ද? වැඩේ කියන්නේ දිනුවාට පස්සේ සීරම අමතක. දිනවන්න වැඩ කරන්නේ එක කට්ටිය. දිනුවාට පස්සේ ලං වෙන්නේ තව කට්ටිය. තනතුරු හම්බුණාට පස්සේ එහෙමනිය හිතනවා තමන් රජු වුණයි. අනේ ඒක තමයි මෙතන තියෙන අවුල. එතකොට සමරජීව අංකල් මගේ ඇමතිකමට ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ නේද? නෑ නෑ නෑ. පුතාට එහෙම අවුලක් නෑ. කල්පන පුතා ගැන තමයි වටේම ගැටිය කතා කරන්නේ. හැබැයි ඉතින් මේ උඹලා එකම පවුලක්. ඇතුලේ කට්ටිය කතා වෙන්නේ පවුලේ ඔක්කොම එකතු වෙලා එකට ගසා ගන්නවා. ඒක හරි වැරදිනේ බං. දැන් මං විතරද එහෙම මෙහෙම කොහෙන් සල්ලි ගන්නෙ? අයියා කොමේ අපි ඡන්දවලට වියදම් කරපු සල්ලි ටික හොයාගත්ත එක වැරදිද? ඈ ඔය මේ ඒ සල්ලි ටික හොයාගන්න මිනිස්ට්‍රි එකේ ප්‍රොජෙක්ට් එකක් එහෙම මෙහෙම දීලා පොඩි ගතමන්ට් එකක් ගන්නවා තමයි. ඈ ඒ වුණාට අපි වැඩේ හරියට කරලා දෙනවා හොඳේ. නෑ නෑ නෑ. සුරංජිත් ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි කල්පනා පුතාට හම්බෙච්ච ප්‍රොජෙක්ට් එක අතීතියාගෙන සෑහෙන කාලයක් ගත වෙනවා කියලා යාරංචි. ඒක මේ කල්පනා කියලා තමයි. මමුට කිව්වා. මමුට කිව්වා. සමරජීව අංකල් මේ මට ඔය ඡන්දෙකටයි අරව මේව නිසා පොඩ්ඩක් අමතක වුණා ඔය සම්බන්ධව. ඡන්දය? මේ සුරංජිත් මේ ළඟදි ඡන්දයක් තිබ්බද? නෑ නෑ සමරජීව අංකල් මේ පෞද්ගලික ප්‍රශ්න වගේක් තිබ්බා. ඒක තමයි පුතා කියන්නේ. සුරංජිත් මං ඔබට කීපාරක් කිව්වද? පුතාගෙන පොඩ්ඩක් බලන්නේ කියලා. ඔය මිලින්දයා වගේ කේවට්ටිය දාගෙන මේ වගේ දේවල් ගොඩ ගන්න බෑ. හරි. දැන් ඉතින් ඔය ගියේ දේවල් ආපස්සට ඇදලා ගන්න බෑනේ. ඈ පොඩ්ඩක් කතා කරලා බලපන්කො මොකද්ද මේකට කරන්න පුළුවන් විසඳුම කියන එක. විසඳුමක් ගන්න නම් පුළුවන්. හැබැයි අදද හෙටද කියලා නම් කියන්න බෑ. හිටා ඉඳ වෙනකොට මට නිවුස් එකක් එයි. අපි බලමු මොකද සිද්ධ වෙන්නේ. සමරේ මේ මං ගිහින් ලොක්කව හම්බ වෙන්නද? එපා එපා එපා. මේ වෙලාව යන්න එපා. එහෙම ගියොත් මිනිහා හිතනවා අපිට මේක ගැන ආරංචි වෙලා ආවයි කියලා. සමහර විට
අදට මේක නොවෙන්නත් පුළුව. සමහරක් වෙලාවට වෙන්නත් පුළුව. එමත් නැත්තං ලබන සති සිද්ධ වෙන්නත් පුළුව. අපි බලමු මොකද සිද්ධ වෙන්නේ. හෙලෝ මදුරංග. මොකද්ද? පොලිසියෙන් බැලලා? බාරයකට. හරි 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 මං කෝල්ලා දෙන්න. මං කෝල්ලා දෙන්න. ඒ මොකද වෙලා තියෙන්නේ? තාත්තිගේ අසින අංකල්ගේ බාරයකට පොලිසියෙන් බැලනලු. අර වතුර කලවම් කරපු එකට. සුරංජි මං ඔබට කියන්නමයි හිටියේ. ඔය මොරවකගෙන් සල්ලි ගත්තට කමන්නේ ඡන්ද වැඩවලට උගේ හොරරකු කේස් වලට නම් අත දාන්න යන්නේ කොහොමද? හරි. කල්පනා වයරත් එකයි කියන්නේ මොන හේතුවක් නිසාවත් මිනිහාගේ අරකු කේස් වලට අත තියන්න යන්නේ. මිනිහා බේරගත්තද? එච්චරයි. දැන් මං කොහමද උඩට අත දාන්න යන්නේ? හරි. එමන්ද යනවා. වැඩකුඩා මේ මං අවසට ලොක්කයික වැල් පැත්තේ රොම්මන් දාලා මන්දිරේ පැත්තේ ගිහිල්ලා තොරතුරක් හොයාගෙන උඹට කෝල් එකක් දෙන්න. පුතා ආයිසරයක් කියනවා මොන හේතුවක් නිසාවත් මරවකයාගේ හොර අරකු කේස් වලට අත දාන්න යන්න එපා. හරි 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 එන. මතුරුන්ගේ පොලේ කියලා බලන්න. මම ගන්න බල. මේ යකත් කරගන්න දේවල්. චූටි පැක් රුපියල් 37ක වාසියක් දැන් රුපියල් 145යි. මේ ලොකු පුතේ උඹ මොකද ඔය බලාගත්ත ඇත්තේ බලාගෙන ඉන්නේ? උඹ ඊයේ ඉඳලම ඔය වගේ නේ. උඹ දන්නවද දන්නේ නැද්ද නංගිගේ මනමාලේ ආවනේ අපිත් එක්ක කතා කරන්න. උන නියම මිනිස්සෙක්ක. ෂා. හොඳම මිනිස්සෙක්. හොඳම මිනිහෙක්. ඒක මතක තියා. කවුද මේ අපේ සෙනුරුගේ? ඕ නැතුව වෙනින් නංගිල කවුරුවත් නැහැ නේ උඹට? ආ හොඳයි ඉතින්. හොඳයි නෙමෙයි. කසාද බඳින නංගි කෙනෙක් ඉන්නකොට අයියලටත් වගකීම් තියනවා කියලා එහෙම මතක තියාගත්තා නම් හොඳයි. අමේ අද කැබිනට් සංශෝධනයක් තියෙනවා. ගොඩාක් ඇමතිතුරුන්ගේ අමාත්‍යංශ වෙනස් වෙන සිද්ධියක් තියෙනවා. ඒ මොකද්ද ඊයේ කතාව? ආන දැක්කද? ඒවට හොඳට උනන්දුයි. ආයිද මෙයාගේ සේරම හතුරු ටික ඉන්නේ කැබිනට් එකේ. අනේ අක්කේ මට ඒ මහතුරෙක් නෑ හරි. මම නිකන් ඇහුවේ. තාත්තා පොඩ්ඩක් නිවුස් බලලා අපිටත් කියන්න. අපිට ඉතින් ඔබ බලන්නත් වෙලාවක් නෑ ඉස්කෝලේ වැඩ. හරි හරි. මම නිවුස් බලලා අම්බලට ඇවිල්ලා කියන්නම්කෝ. කොතනම සිනුරු ආව නෑනේ. ලොකේ කෝල් කරලා බැලුවේ නැද්ද? කෝල් කරා තාත්තේ. කෝල් කරා දන්නේ නැද්ද? අද ඉතින් අර මිනිස්සයව හම්බෙලා දෙන්නත් එක ගිහිල්ලා එළියෙන් පොඩක් කෑමක් එහෙම කාලා. ඉතින් පැත්තෙන් කැමැත්ත හම්බුන එකේ සතුට සමරන්න දෙපැයි. ඕ ඕ. ඒක නම් ඇත්ත. අනේ කමන්නේ. අපේ කෙනා සතුටින් නම් මට එච්චරයි. අලින් පාරක් තුන සිත්තවුල් අමතක වෙලා වෙනින් කායික හරි සම්බන්ධකම් පටන් ගන්න එක ලොකු දෙයක්. ඒකත් ඒකත්. ලොකු මල්ලිමේ මඹුට කල්ලුත් කිව්වා ඔය පරණ දේවල් අමතක කළා දාලා පොඩ්ඩක් ඇක්ටිව් විදිහට ඉඳපන්. එතකොට මේ සේරම හරියනවා. අනික ඔය බත් එක ගාපන් අනානින් නැතු. තව ප්‍රමුණ හරි බෙදන්න. ඇදී ඇයි.
ඇති ඇති නෙමේ කනවා. අද ඉතින් අපි කොච්චර කිව්වත් කොහමර ගිහිල්ලා කෙල්ලවත් හම්බුණානේ. අපි දන්නවා ඒ විස්තර. ඒ කනවා කියලා මෙසේජ් එකක් දැම්මද? නැත්නම් එළමේ බඩගින්න ඉදි. කේ මොකද ඒ කතාවේ තේරුම? ඒ පිසුදාත්තේ තාත්තව දන්නේ. දැන් අද කාලේ මේ කොල්ල කෙල්ල පොඩ්ඩක් කද්දි එකට කනවනේ. ඒතකොට පොඩි මෙසේජ් එකක් දානවා. අනේ ඉතින් අපිත් ඔය කාලේ පහු කරානේ. මල්ලි කියන්නේ මල්ලි එක්කෙනෙක් දවසක් කොහොම වුණ දෙන්නම කමු කියන මැසේජ් එකක් දාලා බලද්දියා කලින්ම කාලා නිදිය මට අතට මාට්ටු. කවුද මේ? තිසංගයි. බොරුබ. ඔය කාලේ ඉතින් දන්නේ නැද්ද? වෙලාවක් තිබ්බොත් එකට කනවා. නැත්තම් නෑ. එච්චරයි. අනේ මේ මල්ලි ඔයා නම් ඕවා පුරුදු වෙන්න එපා. හරිද? ආදරේ කරද්දී දෙයක් කිව්වොත් ඒක ඒ විදිහට කරන්න පුරුදු වෙන්න. බක්ක කෙන දිනින්ද බංකු. සිග්නල් ඩී ක්ලීන් ලොව අංකයකේ ටයිනෙක්ස් කෙඳි වලින් නිපදවා ඇත. ඔබේ සියලුම බැංකු කටයුතු දැන් ෆ්ලෑෂ් සමගින් one step ahead. හෙලෝ කොහෙද බල්ලෝ ඉන්නේ? යකෝ මම මෙච්චරලා මෙතෙන්ටලා බරන් ඉන්නකොට වෙලාවක් කොහොම මේ වෙලාවට එන්න බෑයිද? ඈ මොන රිද්දද මම්මේ? හෙලෝ. හෙලෝ. හලෝ. කට්ටුනානේ. ඔබට දෙනවා බලාගෙන රිද්ද මේ යකෝ ෆෝන් එකේ තියෙන රුපියලටත් කෙලින් දෙපා බං. විදසල හරි අමාරු ජීවත් වෙන්න. දැන් මේ ඕගොල්ලන්ට එහෙම කිසි අවුලක් නැහනේ. ආ ඕගොල්ලන්ට මැනේජර්ස්ලා ඉන්නවා, ස්පොන්සර්ස්ලා ඉන්නවා. අනිත් එක ඕගොල්ලෝගේ බෑන්ඩ් එක ලොකු බෑන්ඩයක් වෙන්නනේ යන්නේ. ඈ වෙන්නනේ යන්නේ. තාම උන්නේ නැහනේ. හරි. දැන් මට කියපන් මොකද්ද බොයි කියන්න දන කතාව කියලාද? මෙහෙමයි පුළා මේ. පොදුප්පියක් තමයි. හැබැයි ඉතින් උඹලට කියන්න බෑනේ. කියන්න ගත්තට පස්සේ චීත්‍යයක් කියලා කියයි, පම්පෝරි ගන්නවා කියලා කියයි. මොකටද මේ ඕවා නිකන් අහගන්නේ? හරි හරි සූටියා. ඔයා කියන්න මොකද්ද කියලා ඔය කාපු විපු වෙලාවට කියන කතානේ උඹ ගණන් ගන්න බෝ. කියන වස්තු මොකද්ද දැන් අලුතෙන් කියන්නන චීත ගොසිප් එක? කියන්න. ඔය දැක්කනේ කරන්න බෑනේ. මේ යන ගමන් හන්දිය කඩින් ප්ලේන් ටියක් බිලා යමන් බං. නෑ 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 කියනවා කියනවා කියනවා. මාත් මේ තකානියන් මාවේ ඕකාන තමයි. ඔව්. එහෙමයි. අලංගියම් උඹනේ බං මරුම චීත්ති. ඈ. හරි හරි දැන් ඒකෙන් වැඩක් නෑ. අන්න කලණයයි නයනෙයි නයනෙයි තාත්තයි ශාකා සමිතියක් පිහිටවන්න යනවලු. ඒ විතර නෙමේ. කෝ එහෙම කරලි වෙරලා මහියාගේ සමිතියට මචං ගේමක් දෙන්න ලුයන්නේ. ඔව්. යෝකද බං ගොසිප් එක. ඈ. ඔව් ඇයි? ඕවා පරණ නිවුස් නේ බං. ඈ. මචං ගමට වැඩක් කරනවා නා ඒක සමිතියට ඈ සමිති 100ක් දාගත්තත් කමක් නැහැ. එච්චර අපි කියන්නේ. අනිත් එක තමයි මහියා නම් කියන්නේ ඔච්චරම ඕකට ඕන නම් ওই සභාපතිකම දීලා දානවා කියලා. මේ පිස්සුද බං යකෝ ගමට සේවයක් කරන්න ආපු චාන්ස් එක උඹලා නැති කරගන්න දදන්නේ. මචං අරුන්ට ඕනේ මචං චන්දිල්ලන්නේ විතරයි නැතුව මේ ගමට සේවයක් කරන්න ඕනේ නැ මේ අනිත් එක උන් කරන්නේ මචං බනිස් කෙඩියක් දීලා ටකරමක් දීලා ඉවෙල උන්ගේ ගේම ගහගන්න එක අනේ මේ ලැම්බා උවිත වඩා දේශපාලනය මේ ලංකාවේ නැ බං හරිද අනිත් එක තමයි අපි ඔය දේශපාලනේ වැඩ නැ නේ මචං ඈ ඕන දෙයක් ඕන එකෙක් කරගත්ත දේ ඕන එකෙක් දේශපාලනය කරගත්ත දේ අපිට ඕ වැඩ නැ අපිට පාඩි මියුසික් වැඩ ටික කරන්න ඉන්න තිබ්බනම් ඇති මචං අර ඇල්බම් එකේ වැඩ ටික කරගෙන තිබ්බනම් ඇති වෙන මොනවද බං ඕනේ ඈ දෙයියනේ කියලා ඒ වැඩ ටික ඉවර කරගත්තනම් එච්චරයි මං උඹෙන් ඉල්ලන්නේ මෙච්චරයි මම සිං කරන දවසට ඇවිල්ලා පොඩි සපෝට් එකක් දීපන් රෙකෝඩින් එක එච්චරයි අයියෝ ඕක මොකද්ද බං පොලා ආ උඹෙන් සිගින් ටික මං හදන්නම් උඹ මේ හෙට මෙහෙට පැද්දි පැද්දි සිං කරාට පොඩි කාලේ ඉඳන් සිගින් ටික හැදුවේ මමනේ බං සහෝ ආ ඕක මොකද්ද මං කරලා දෙන්න අනිත් එක තමයි පොලා මේ අවස්ථාවේ උඹට මේක මතක් වෙච්ච එක නේ මට හරි සතුටුයි බං ඕ මන්දා මොක කතා කරපම් පෝරිම තමයි දන්නේ නැව. වැඩි ලස්සනට කරමු. කරමු කරමු කරමු. උඹ ඉන්නවනේ මගේ හදන්න වොයිස්. මොරගයට කැරකිලා වැටෙන්න මම ගේම ගහලා ඉවරයි. ආයි ඌට ඔළුව උස්සන්න බෑ. ආයි ඌට බිස්නස් කරන්නත් බෑ. මම ලොකු ලොක්කො ටික අල්ලලා බොහොම සීරුවට ප්ලෑන් කරලා තමයි මේ ගේම ගෑවේ.